जनपति नेपाल निधास पक्षे महालेखा ममाई मैत्रीपाल सिरिसेन कियाई නෝරේලිය දිස්ත්‍රික් සංධාන මන්ත්‍රී පී රාජතුරේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයට නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිදෙනෙක් ස්වාධීන වෙයි. ජනාධිපතිවරණයේ නිරීක්ෂණයේ සඳහා විදේශ සංවිධාන 4කට ආරාධනා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ මහලිකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දෙසැම්බර් මාස 23 සහ 24 දෙදින සිදු කරන බවයි. දවසේ පුවත ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් මාස 8 වෙනිදා සිදු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. මට කියන්න තියෙන්නේ 9 10 11 දවස් 3ව නාම යෝජනා බාර ගැනීමට බෑ. මෙම කාර්යාලයට මේ පැත්තෙන් තියෙන රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ මේ පැත්තෙන් තියෙන හේවා විතර විද්‍යාලයේ 9 වෙනිදා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පටන් ගන්නවා. අපි නාම යෝජනා බාර ගන්නට ඕනේ පෙරවරු 9ත් පෙරවරු 11ත් අතර. විභාගයේ පටන් ගන්නවා 8:00 ට. එමගින් විභාග කොමසාරි लिखित वैली मकर नमय दहा दिन दंडे इतकोट मट गण दिन संप्रदाय अनुकूल अभी संद दिन बार गंडे नह अभी अटवेद नाम गंड तीरने पणते निशा अभी हेन इरीद फिर अटी मध्यान दुलाण अप मुदल बार ජනාධිපති වර්ණයේ ජනවාරි මාස 8 වෙනිදා පැවැත්වීමට ගත් තීරණය පිළිබඳවද මෙහිදී පැහැදිලි කෙරුණා. ඡන්ද විසීම් දිනය තීරණ කිරීමේ සම්පූර්ණ බලය දිනම. ඒක කිසිම දේශපාලඥයෙක් හෝ බොහෝ දිනේ කියනා වගේ ඒ වෙලාවල් කියන අය හෝ කිසි කෙනෙක් මට මේ දිනය අවශ්‍යයි කියලා කියලා නැහැ. ඉරිදා දිනවල සහ පෝය දිනවල රජේ නිවාඩු දිනවල ඡන්ද විසීම් තියන්නට බෑ. එතකොට 2 3 4 ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඒ වගේම පොයේට පසුදින 5 සහ ඒටත් පසුදින 6 ඡන්ද විසීමක් පවත්වන්නට බැහැ. 9 වෙනිදාත් ඒ විදිහම තියන්න බැහැ සුකුරාදා නිසා. 10 වෙනිදා තැබීම සම්බන්ධයෙන් මට පොලිස් දෙපාර්තමේන්තුවේ එකඟතාවය ලැබුණේ නැහැ. 13 වෙනිදා චුද්දෝත්තම් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ලංකා සංචාරය සිදු කරන නිසා එවිට ගන්නට තියෙන්නේ 7 සහ 8 දින දෙකෙන් එකක් පමණයි. ප්‍රමුඛ දේශපාලනඥයෙක් කියලා මුල් සතිය තුලම ඡන්ද පැවැත්වෙනවා කියන්නේ මුල් සතිය කියන්නේ 7 වෙනිදා අඩුම ගානේ ඒකවත් නොසලකා හරින්ට උන කියලා අපට හිතිලා ඒකෙන්ද ගන්න පුළුවන් උපරිම කාලේ තමයි 8 වෙනිදා අනිත් එක 8 වෙනිදා නෙවෙයි 7 වෙනිදා නෙවෙයි මට ඔය කියන විදියට තියන්න වෙන්නේ ඡන්ද විසීමත් ජනවාරි මාසේ 32 වෙනිදා වගේ දිනයක් තමයි කැලෙන්ඩරේ නැති දිනයකට ඇරෙන කවුරු කිව්වත් එයාගෙන ගත් දිනේ නැත්තම් ආවල් මාත්‍යාගේ සමරු දිනේ එහෙම කියලා තමයි කියන්නේ දිනවලින් विवर जनाधिपति चंदे प्रकाश क्रीमट सुजुकम लभु चंदोटि पणस लक्ष हतलिस देशीय निरीक्षण संविधान वरट अमतरव पुदराज मंडल यूरोप संगमे आसियान मेतिवरण संविधान दकुनु आसियातिक संसद इदिरी जनाधिपति निरीक्षण क्रीम सदहा आराधना करण भव मेतिवरण कुमसारी मेतिवरण नीति उल्लंघन क्रीम मेतु करुण संबंधी मेहदी माध्यवेदी मेतिवरण कुमसारी सुरयागिन प्रश्न कला චන්දනීති කඩනවා කියන එකට පෝස්ටර් එකක් එලෙව්වොත් චන්දනීති කැඩුවා තමයි. දැන් උදාහරණයක් හැටියට කොහේ හරි දෙන්නේ ගහගත්තොත් තැනකට ගැහුවොත් මැතිවරණ කොමසාරිස් නෙමෙයි ඒක පොලිසිය ක්‍රියාත්මක කරනවා. අපි ඒක පොලිසිය මෙහෙවනවා. ඒක පොලිසියට දන්වනවා. නැතුව මැතිවරණ කොමසාරිස්ට ඍජුවම මැදිහත් වෙන්න පුළුවන් ප්‍රශ්න වලට මට මැදිහත් වෙන්න පුළුවන්. මං ඍජුවම මැදිහත් විය නොහැකි ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බෑ. නැයි මං කලගිරෙන්නේ මේ පනතේ කොතනකවත් නෑ දැන් තීන කටවුට් අයින් කරන්න පුළුවන් කියලා ඒකයි තියෙන ප්‍රශ්නේ මම නෙමෙයි පනත් හදලා තින්නේ මේ පනත් හදලා තින්නේ විලස්තදායක විසින් මට බලේ දීනේ මං කරලා තින්නේ අඩුම ගානේ මේක ගහන්න පුළුවන් වුණත් අඩුම ගානේ මේ පාරේ තව ගහලා මේක ඉච්චර ඉතුරු වෙලා තියි ආණ්ඩුවේට බය නෑ මම ආණ්ඩුවේ සේවකෙක් නෙවෙයි නිසා මම රජයේ සේවකෙක් ජනාධිපතිතුමා පත් කරාට මං රජයේ නිලධාරියෙක් මිසක් මං ආණ්ඩුවේ නිලධාරියෙක් නෙවෙයි අපි දිවි හිමියෙන් රජයේ සුරකින්න නමුත් අපි ආණ්ඩුව ආරක්ෂා කරන්නවත්
ආණ්ඩුව පෙරලන එකවත් අපේ ආරක්ෂාව නෙවෙයි. මෙතුම හැමදාම කියනවා ජනාධිපතිතුමා තමයි මම පත් කරන්න කියලා. ලංකාවේ මෙතෙක් හිටපු හැම අයම පත් කරේ ජනාධිපතිතුමා තමයි මෙතිවරණ කොමසාරිච්චරු. එතකොට ලංකාවේ එක ඡන්දයක් සාධාරණ තියෙන්නේ නැද්ද? කොළඹ නගර සභාව විපක්ෂයේදී වෙන පිටරටකින් ඇවිල්ලා ඡන්දෙ තිබ්බද? පිටරට කොමසාරිච් කෙනෙක්ද? කොළඹ තිබ්බේ. කෝට්ටේ තිබ්බේ මහින්ද දේශප්‍රිය. අරග තිබ්බේ පිටරට කොමසාරිච්. එහෙම එකක් තියනවාද? මහජනයා ඡන්දෙ දුන්නොත් ඡන්ද ප්‍රතිඵලය අපි දෙනවා. මට එච්චරයි ඒක තමයි කියන්න තියෙන්නේ. දවසේ පුවත දකුණු ආසියාතික රාජනායක සමුළුව හෙවත් සාක් සමුළුව හෙට ආරම්භ වෙනවා. සමුළුවට සහභාගී වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නේපාලයේ කත්මන්ඩු නුවරට ළඟා වුණා. දහඅටවන දකුණු ආසියාතික රාජනායක සමුළුව හෙවත් සාක් සමුළුව දෙදිනක් පුරා පැවැත්වෙන්නේ නේපාලයේ කත්මන්ඩු අගනුවරදී. ඒ සෞභාග්‍ය සහ සාමය වෙනුවෙන් දැඩිව ඒකාබද්ධ වෙමු තේමාවෙන්. සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලින් පිටත්ව ගියා. සමුළුවට සහභාගී වීමට නේපාලයට පැමිණෙන රාජනායකයන් හත් දෙනා අතරින් ප්‍රථමයෙන් කත්මන්ඩු නුවරට ළඟා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. නේපාලයේ ත්‍රිපුවන් ගුවන්තොටුපලින් අද පෙරවරුවේ කත්මන්ඩු නුවරට ළඟා වූ ජනාධිපතිවරයා හරසරින් පිළිගන්නා. නේපාලයේ පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හමුදා උත්තමාචාර පිරිනැමුණා. මේ අතර කලාපයේ බලවතා වශයෙන් සැලකෙන ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පසරුවේ නේපාලයට ළඟා වුණා. ද හින්දු පුවත්පත වාර්තා කළේ ත්‍රස්තවාදී ව්‍යසනයට ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම අරමුණු කරගනිමින් නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කලාපයේ නායකින් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වන බවයි. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා නායකින් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා හෙට දිනේ පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා තවමත් තමන් බවත් තමා දුරෙන් නිවත් කිරීම නීත්‍යානුකූල නොවන ලෙස සිදු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගම්පහ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය වෙත අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ආණ්ඩු පක්ෂයෙන් නිවත් වුණු MKDS ගුණවර්ධන සහ දුමින්ද දිසානායකන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක් වුණා. මෛත්‍රීපාල සිරිසේන සහ MKDS ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාට පුෂ්පෝපහාර දක්වා සිය ආචාර්ය පුද කරද්දී හිටපු ජනාධිපතිනියද තම පියාණන්ට ආචාර්ය පුද කිරීමට එක් වුණා. මම අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා. මගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීම හෝ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූලව සිද්ධ වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පොදු අපේක්ෂකයා වශයෙන් පත් කරගන්න ඒ පරිත්‍යාගය කළා තිබෙනවා. මේකට කවුරුවත් කලබල වෙන්න උවමනාවක් නැහැ. මම එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා නැහැ. පොදු අරමුණක් කරා අපි සංධානයක් හදන්නේ. පොදු ජාතික ප්‍රශ්න ගණනාවක් තුල තමයි අපි එකතු වෙන්නේ. සමහර අය අහනවා කෝ ඒ නාය කියලා හිටං. මට ඉතින් ඒකට කියන්න තියෙන්නේ හොඳ සෙල්ලම් එළි වෙන ජාමිට කියලා හිතා. ඒක නිසා කලබල වෙන්න උනාවක් නැහැ. අවශ්‍ය වෙනස්සම් කාලය අනුව සිද්ධ වෙනවා. ශ්‍රීමත් බණ්ඩාරනායක මහතුමාගේ උපන් දිනය තමයි මෙවර මැතිවරණ දිනය. ඒ දිනේදී ලබන ජයග්‍රහණයත් එක්ක ඒ පත්වෙන ජනාධිපතිවරයා විදිහට මම දේශපාලන පක්ෂයක පුජ්‍යලෙක් විදිහට නෙවෙයි පොදු ජනතාව වෙනුවෙන් මම පෙනී හිටින්නේ. සියලු දේශපාලන පක්ෂවලට මම ආරාධනා කරනවා අපේ ආණ්ඩුවට එකතු වෙන්න කියලා. අවශ්‍ය අමාත්‍ය ධූර දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තුල සිටින මගේ මිත්‍ර ඇමතිවරුන්ටත් මම ආරාධනා කරනවා අපේ
අමාත්‍ය මණ්ඩලයට එන්න කියලා. මේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ශක්තිමත් විය යුතුයි, ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් විය යුතුයි, වංචාව දූෂණය පිටුදැකිය යුතුයි. ඒ සඳහා අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ශ්‍රීමත් බණ්ඩාරනායක මහත්මයාගේ සමාධිය ඉදිරියේ ප්‍රතිඥා දෙනවා. පොදු අපේක්ෂකයලෙස ඉදිරිපත් වීමත් සමග ආණ්ඩුවේ පාර්ශවයෙන් නෙළවන චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මිහිදී විමසීමක් කළා. එක්සත් ජනතා නිදහස් සඳහනේ නෝරේලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී රාජතුරේ මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීම පිළිබඳව මෙලෙස අදහස් පළ කෙරුණා. රටේ තියෙන දේශපාලනික තත්ත්වයේ උඩ මට ඡන්ද දීපු මගේ ජනතාවට සේවය මට ලබා දීමට ලොකු ගැටලු රාශියක් තියෙනවා. මහින්ද චින්දන වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. කඳුකරේ ඉන්න සියලුම කම්කරු පවුල් වලට එක පවුලකට පර්චස් හත ගානේ ඉඩමකුත්, ඒ ඉඩමට ඔප්පුවකුත්, ඊට පස්සේ ඒ ඉඩමේ තනි නිවසකුත් අදලා දෙනවා කියලා පොරොන්දුවක් තියෙනවා. දැන් අවුරුදු 10ක් ගත වෙලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තාම එක කම්කරුවෙකුටවත් ඔප්පුවක් ලබා දීලා ඉඩමයි තිය සම්බන්ධයි. මේ වැදගත්ම අවස්ථාවේ මම තීරණයක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී පොදු අපේක්ෂක හැටියට පැමිණ සිටින මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මගේ සහයෝගය ලබා දෙන්න. පොදු අපේක්ෂකයෙක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා බලයට පත් වෙලා 3 මාසයක් ඇතුළත මේ විදාග ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අක්‍රීය වී තියෙනා වූ සියලු කොමිෂන් ක්‍රියාත්මක කිරීමට මනාප ක්‍රමය අහෝසි කිරීමට මේ ආසන මට්ටමේ මැතිවරණ පැවැත්වීමට එතුමා විසින් ඉටු කරන බව ප්‍රකාශ කළා. එක්සත් භික්ෂු පෙරමුණ සහ එක්සත් ජාතික භික්ෂු පෙරමුණත් ඒකාබද්ධව ඒ එතුමාගේ ජයග්‍රහණය ලබා දීමට එකගත්තේ පළ කිරීමක් අද උදේ අපි සීමකදී තීන්දුව කරගත්තා. මම වර්තමානයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දේශපාලන වශයෙන් උදව් කරන්න තීන්දුව කරා. ඒ තීන්දුව නිසා මම මගේ අමාත්‍යාංශයේ ප්‍රධාන අමාත්‍යතුමාගේ අඩතර පවරගෙන තියෙනවා. ඉතින් මේකෙන් පේනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා. ඉතාමත්ම අත්නෝමතික හිතුවක්කාරී ආඥාදායක ඒකාධිපති ක්‍රමයකට තමයි මේ රටේ පාලනය යන්නේ. රටේ ගත්තාමත් මගෙත් එක්කම සමහර කැබිනට් ඇමතිතුරු කියලා තියෙනවා මේ යන ක්‍රමය හොඳ නැහැ කියලා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න සමහර නියෝජ්‍ය ඇමතිතුරු හිටියේ අපිටත් කලින් ආණ්ඩුවෙන් අයින් වෙයි කියලා. අද හැබැයි සමහර වරප්‍රසාද වරදාන ලබාගෙන ආණ්ඩුව තුල රැඳී ඉඳිමින් විවිධ බොරු කතා කිව්වට හැබැයි ඒ අය අපිට වඩා මේ ආණ්ඩුව විවේචනය කරපු අය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටේ ඉල්ලීම් 3ක් ගැන පොරොන්දුවක් දීලා තියෙනවා. 18 අයින් කරනවා 17 ගේනවා විධායක ජනාධිපති ක්‍රමයේ දින 100ක් ඇතුළත අවසන්. දැන් ඡන්දදායක වලට පණින ආරම්භ වුණේ බස්සාර දකුණේ ඡන්දෙන්. ඌව වෙනකොට ඒක වර්ධනය වුණා. දැන් මොකද වෙන්නේ? ඡන්දදායකයන්ට අමතර ඊළඟ පියවරට ගිහිල්ලා තියෙනවා. මේක මහින්ද රාජපක්ෂ මහත්තයාට තියා ලෝකේ කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අනිත් පැත්තට යන්න. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වඩා මෙරට ජනතාවගේ පොදු අපේක්ෂාව වී තිබෙන්නේ මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අපි අහෝසි කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයට තරඟයට අපේක්ෂකයෙක් නැති නිසා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ඡන්දය ඉල්ලලා දිනන්න පුළුවන් නම් එතුමා සන්දීල නැතුව ඉන්නවා ඉල්ලනවා. පොදු අපේක්ෂකයා තෝරගත්ත එක වැරදි කියන මතය කියලා තාම එක්සත් ජාතික පක්ෂයේ ඉලබදල් එකතුමා ඉන්නවා කියලා මට තේරුණා. එතුමාගේ මූණේ ඉරියව් වලින් ඊයේ පාර්ලිමේන්තුවේ මම මේ මොහොත කරවත් කියන්න හදනව නෙවෙයි. තිස්සත් අනේක මහත්මයා මේ දේශපාලන වශයෙන් කස්තිරමක් ගන්න යනවා කියලා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහතිකයක් තියෙනවද? මේ පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ඒක අත්හරියවි කියලා. අත්හරියේ නැත්තම් මොකද වෙන්නේ? ඔය ගිවිසුම් ගහ ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ගිවිසුම් ඕන තරම් ගහලා තියෙනෝනේ. ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ ජනාධිපති කෙනෙක්ට. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක්. තව කොටසක් තියෙනවා පාර්ලිමේන්තුවේ 3/2 සහ ජනමත විචාර. එහෙනම් පාර්ලිමේන්තුව විසිරුවා හරිනේ. එතකොට කොහොමද කියන්න බලය දෙන්නේ? එයාට 3/2 තියෙන
බලයක් තියෙන පාර්ලිමේන්තුවක් එයාගේ අතට අහුවෙයි කියලා ඒක හිතන්න අමාරුයි. Yes. Come here. He's the lawyer in the group. මොකද ප්‍රශ්නය? අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නැති නිසා. අපි මොකටද ඒගොල්ලන්ගේ නේ නේ පිළිවි. I'm asking a question. I can't give the answer. මේ වෙලාවේ ජනතාවගේ රටේ පොදු අපේක්ෂාව තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමටත් පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා. අපි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව පළමු පියවර තියලා තියෙනවා. පළාත් පාලන ඡන්ද මට්ටමේ මනාප ඡන්දකමේ සම්පූර්ණයෙන්ම අහෝසි කරලා අලුත් බණ්ඩත සම්මතයි. දෙක විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ජනතාවගේ පොදු අපේක්ෂාවක් හැටියට එය ඉස්මතු වෙනකොට එය කිරීමටත් අපි සූදානම්. හැබැයි ඒ සූදානම් වෙන්නේ අපි පැලස්තර අලවන ව්‍යවස්ථාවකින් නෙවෙයි. අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා. නැගෙනහිර පළාත් සභාවේ බලයේ හිමි එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ආණ්ඩුව පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. ඔවුන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයින්. එම මන්ත්‍රීවරුන් ඉදිරියේදී නැගෙනහිර පළාත් සභාව තුල ස්වාධීනව කටයුතු කරනු ඇති. නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ මනකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තේරීපත් වූ MSS අමීර් අලි, MS සුභයිර් සහ ශිබ්ලි ෆාරුක් යන මන්ත්‍රීවරුන්. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් YLS හමීඩ් මහතා ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවති පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි. නැගෙනහිර පළාතෙන් අපිට ගොඩාක් ප්‍රශ්නවල තිබ්බා. ඒක අපි ආණ්ඩුවට කතා කරා, මේකට විසඳුම ගන්න කියලා ආණ්ඩුකාරතුමාට කතා කරා. මේ මාස කිහිපයක් ගියා, ඒවට මුකුත් කරේ නැහැ. එහෙනම් අපි පක්ෂයේ ඉන්නේ මේ മന്ത്രി තුනම ස්වාධීන කණ්ඩායම හැටියට කටයුතු කරනවා කියලා අපි තීරණ අරගෙන තියෙනවා. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ ඉඳලා අපි ඉවත් වෙලා නැහැ. නමුත් නැගෙනහිර පළාතේ ඒ ආණ්ඩුවේ ඉඳලා ඉවත් වෙලා. මන්ත්‍රී දුර 37කින් සමන්විත නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ආසන 22ක් හිමි වූ අතර විපක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 15ක්. මෙම මන්ත්‍රීවරුන් 3 දෙනා ස්වාධීන වීමත් සමග පළාත් සභාවේ සංයුතිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 19ක්, විපක්ෂ මන්ත්‍රීවරුන් 15ක් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් 3ක් ලෙස වෙනස් වනවා. දැන් මෙරට පවතින්නේ යහපාලනය පිළිබඳව ගැටලුවක් බව හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කොටින්ගේ ප්‍රකාශ මත යහපාලනය පිළිබඳව ගැටලුව යටපත් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි. අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් රණවක මහතා මේ බව සඳහන් කළා. ජාතික හෙළුරුමේ නියෝජිතයන් අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්තින ඥානිස්සර හිමියන් බැහැදුටුවේ අද පෙරවරු වෙයි. මෙහිදී ජාතික හෙළුවරුමේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. පාට්ලි චම්පික රණවක මහතා සඳහන් කළේ බලය නොතිබුණද ත්‍රස්තවාදී මැඩලිම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු කිසිවෙකුටත් දඬුවම් කරන්නට ඉඩ නොතබන බවයි. මේ රටේ රණවිරුවන් විශේෂයෙන්ම සේනාධිනායක හැටියට ජනාධිපතිතුමා, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම හමුදාපතිතුමන්ලා එතුමන්ලාට බලය තිබුණත් නැතත් රකින්න අපි ක්‍රියා කරනවා. ත්‍රස්තවාදී මැඩලීම වෙනුවෙන් ඔවුන්ට දඬුවම් දෙන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ. නමුත් අද රටේ ප්‍රශ්නය යහපාලනය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ යහපාලනය පිළිබඳ ප්‍රශ්නය එංගලන්තයේ ඉන්න කොටින්ගේ ප්‍රකාශවලට යට වෙලා ඒ යහපාලනය පිළිබඳ ගැටලු යටපත් කරන්නත් අපි ඉඩ තියවන්නේ නැති බව ප්‍රකාශ කරනවා. විදේශීය යුවලකට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාලික සිල්වාගේ නඩු විභාගයේ සඳහා පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අධිකරණයේ ආසලදී පුද්ගලයෙකු විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර සාක්ෂිකරුවන් නොපැමිණීම හේතුවෙන් නඩු විභාගයේ ලබන 28 වනදා දක්වා කල් තිබුණු අතර මාලික සිල්වා ඇතුළු සැකකරුවන් එදිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලික සිල්වා විදේශීය යුවලකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නු නඩු විභාගය අද පෙරපුරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී කැඳවනු ලැබුවා. හඳුනා ගැනීමේ පෙරටුව සඳහා සාක්ෂිකරුවන් පැමිණ නොසිටීම හේතුවෙන් නඩු විභාගය පස්වරු 1 දක්වා කල් තැබීමටයි මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළේ. යනු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිස අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණියා. මම යවන්න කාටවත් බෑ. මයින්ද මාත්‍ය නමින් පළවෙනි පාර්ලිමේන්තුවට එතුමත් එක්ක මම බෙලියත් ඉඳලා කෙනා. ඉතින් මම නැවත යන්නෙත් එතුමත් එක්ක. මෙතන කුමන්ත්‍රණයක් නෑ. මම රුහුණේ ගොඩේ මිනිහෙක් කැටියට ඔයාලා ඔය වගේ ගොඩක් වැඩ කරලා ඉන්නේ. එම අවස්ථාවේදී කිසියම් පුද්ගලිකු පැමිණ අමාත්‍යවරයාට විරෝධී පළ කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයක්. හරිද ඕලා ලෙපා කරගන්න අපි බොහොම මේ සාධාරණ විදියට වැඩ කරන්න ඕනේ මට පොලිසියත් අධිකරණයත් 100% විශ්වාසයි අපි ඒක නිසා අධිකරණෙන් අපි සාධාරණ ඉෂ්ට වෙයි මට නෙවෙයිනේ කිව්වේ ඒ මටත් අසාධාරණයක් කරනවා කියලා නේ ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම මේ කාටවත් අඩුපාඩු කරන පක්ෂයක් නෙවෙයි ඒක නෝ වකිමේ කියන ඒකට ප්‍රෙස් එකක් මං කැඳවල උත්තර දෙන්න මේ උසාවියනේ කරුණු කාරණා සහිතව කියන්නන්නේ දැන් හදි කියන්නේ නෑනේ මේ අතර අද පස්වරුවේද සාක්ෂිකරුවන් නොපැමිණීම හේතුවෙන් ලබන 28 වෙනිදා දක්වා නඩු විභාගයේ කල් තිබුණා සමා වෙන්න පස්සේ කතා කරමු क्रिकेट पीटिए दरुणु अणुतर पिलिबंधव असन लभ इतम कला නමුත් එවන් ඉතා බරපතල මට්ටමේ ක්‍රිකට් අනතුරක් අද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණා. අද මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ ඕස්ට්‍රේලියානු මුල් පෙළපිතිකරුවෙකු වන ෆිල් හියුස්. සවුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියා දේශීය ක්‍රිකට් තරඟයකදී පන්දුවට පහර දෙමින් සිටින අතරතුරු නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ෂෝන් ඇබට් එවූ පන්දුවක් හියුස්ගේ හිසේ වැදුණා. තත්පර කිහිපයක් තුල සිහසුන් වූ ඔහු එක්වරම බිම ඇදලටුනේ මෙලෙසින්. අනතුරු ගිලන් රතයක් මගින් සිඩ්නි නුවර ශාන්ත වින්සන් රෝහල්ට ඇතුළත් කිරුණු හියුස් ඒ දිශාල්ල කර්මයකට භාජනය කර තිබෙනවා. මෙම සිදුවීම සැලවූ වහාම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ඇතුළු ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනෙක් හියුස්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට රෝහල්ට පැමිණියා. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන් පවසන්නේ ශල්‍ය කර්මයෙන් අනතුරුව කෝමා තත්ත්වයෙන් දැඩි සත්කාරකගේ ප්‍රතිකාර ලබන හියුස්ට ලබා දී හැකි ඉහළම වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් පවතින බවයි. කෙසේ වෙතත් පැය 24ත් 48ත් අතර කාලයක් ගත වන තුරු ඔහුගේ තත්ත්වයේ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා දිය නොහැකි බව රෝහල් බලධාරීන් පවසනවා. බිල් හියුස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක් දින තරඟ 25කට සහ ටෙස්ට් තරඟ 26කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙන්නිමවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ශංගම දුරකථන ශාලයන් ඉදිරියේ විසින පරිදි හිරු ෆෝට් SMS සේවාව සක්‍රිය කරගන්න. යලි තමෙමු රාත්‍රී 9:30ට. අයිබෝන්.